තුනිඒවගේ ආදරණය දුගේපුතේ අද මම ඔයාලට මේ විදියට කතා කරන්න හිතුවයි විශේෂයෙන්ම ඔච්චට තරහ ගන්න පාන්කිල කියන්න. ඒ තමයි චීතය ජාතක ධර්ම දේශනාවකද මමීට කලින් කලින්කරපු දේශනාව කොටසක් කපලාරගෙන ඒක සමාජ මාධ්‍යෝස්සේ ගිහිල්ලා අනේ ඔයාලගේ හිතරිද්දිලා කියලා මම පස්සේ දන්නේ. හැබයිතින් ඔයාලගේ හිතරිද්දෙ ෑ සම්පූර්ණය එම දේශනාව ඇහුවනම් ඉතින් දේපුතේ අ මම මේ දවස්ටිකීම කතා නොකර හිටේ ඔයාල නිවැරදිවේවී කියලා හිතලා එකන ඒ ජාත කතාව කියීව්වාට පස්සේ එක තියෙනවා එතනින් පසේ පුතාල උපදිනවා කියලා උපදින පුතාල වුුණට දෙමෝපයන් කීකරුවන්න කියලා අනිත් එක දූල උපදින්න බොරු කීම කියෙන එක එක කාරණයක් ඔයාල දන්වාවද දන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ මහකම්ම විභංග ඥානය තියෙනවා කුසල් මැඩෙල්ලෙන අකුසල්තියනවා. කුසල් මැඩලෙන කුසල්තියනු. අකුසල් මැඩලෙන අකුසල්තියන අකුසල් මැඩලෙන කුසල්තියනු. ඒනිසා සමහරලට එයා බොරුකිව්වට එයාට වෙන්න කර්මයක් ඉදිරිපත් වෙල ඊළඟට ඒකෙන් එ විපාක වෙනස් වෙනවා. එනිසා දැන් ඇත්තටම මේ දේ පුතේ ඔයාල්ල මේ තරාගන්න නැතුම් කවුරු ඔයාල්ල කවුරු හරි මගින් ඇහුුවනම් මට යොමුකරනම් ප්‍රශ්නය ස්වාමින්න් වහන්සේ මේ දල උපදින්න මේකුමද බලපාන්න කියලා දුවේ පුතේ කෙනෙක් මැරුුණට පාස ස්ත්‍රී ජීවිතයක් ලබන්්ඩ නැතන් පවුලකට ස්ත්‍රියයක් උපදන්න හේතුවෙන කාරණා මට බෑගානක් විස්තර කරන්න පුොලො. ඉතින් කවරුහරරි මගගේ ඇහුවනම් මගේ විස්තර කරන. වරුවත් හන්නතුම් ඔයාල මට බැන්නේ. ඉතින් බලන්න දැන් ඔන්න ඔයාල් හිතන්න කකෝ කෙනෙ කසාද බැන්දට පාසේ මහත්වය නොනට බයින. දරුව අම්මලාට බයින. දෙ මගින් බනහල ඔයාල මට බයින. ඉතින් ඒ නිසා මේ ඔය බැනුම් කියනේවා යයි තරහගන්නවා ච්චර අපිට යහපත පිණිස පවතින්නේ. මේ ලෝකී තියෙනෝක ස්වභාවයක්. ඒ නිසා දපතිය ඔයාලට මම කියන්නේ ධර්ම දේශනාවල කෑල්ලක් කහන්න්නපා ස්්‍රදධා ය චැනලෙට ගියාට පසෙෝ වෙලට සම්පූර්ණ දේශනාව වහන්න බලන්න ඔය දේශනාවම සම්පූර්ණෙන් ඇහෝත් මනක් හිතන්නේ රිදුනහිත් සනීප වෙනවා. එකන්න දුවපුතේ මම ගොඩාක් උත්සාහගත්තා පහ පහුගේ කාලවල්වල මොකද මමත් තරුණ වයසි මහන ඕනේ ඒ නිසා තරුණ ජීවිතවද දැවෙන තැවෙන ප්‍රශ්න ඔලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීෂහද්ධර්රමය සැනසිල්ලක් ලබල දෙන්න මම අවංකෝම උත්සාහ කළා. මගේ ගුරුවරයා මව පුහුණු කලාා මිනිසුන්ට යහපත පිණිස හිස් සංසිදීම පිණිස හිත්රිදවන්න ඇතිබීම පිණිස ධර්මිය දේශනා කරන්න. ඉතිං ඒ නිසා ඔයාලගේ හිත්තුවලට සැනසිල්ල ළඟාකරවන්න ඔයාගේ හිත්නිවන යසෝදරා මහරහත්තෙරණී ඔයාලගේ හදවතට මම වඩම්වන්න උත්සාහ කලාා. මහා ප්‍රජාපති උත්තමාවිය. දම්ම දෙන්නා උත්තමාාවිය. ඒවාගේම විසාකා උපාසිකාව ඔයාලගේ ජීවිතයට කැඳවගෙනන්න මස්සාහකද. ඊළඟට දියපුතේ ඔයාල තරා ගැත්තර පස්සේ මට පුදුම හිතුුණ ඇයි දරුවනේ මට තම්ක් කෙනෙක් ඉන්නවානේ. මට තක්කක් කෙනෙක් ඉන්නවාන. එතුර මං උපම් මවකුසට ගර හනවද. කියන ප්‍රශ්නි මට එනවන. හැබැයි දරුවනි අර හිත් දූෂය කරගත්තු තඒකින් රැස්වෙන අක්කුසලේ ගැන ගුරුවරු අපිට අවවාද කරන නිසා අපි ධර්මය සිහිකරන්න උත්සහ කරනවා. හැබැයි තරහා ගැනීම තුළින් ඒ හානිය වඩෝ යාලට. එනිසා දුවේපති පින්වතුනේ තරහ ගන්නෙපා තරහගන්නතු කරුණුකාරණ විමසල්ල තීරණ ගණ්ඩ අර ධර්ම දේශනවල කොටස් කෑලි වශයෙන් අහන්න්න එපා අනිත්තක මේ කවරු හරි මඟින් ඒ ප්‍රශ්නය අහලා තිබ්බන මමඒට උත්තර දෙනවා. තිිොයිතරන් ධර්මදශනා කරනවාද අනිතක කර්මය කියන එකඒක ආකාරයෙන් බුදුරජාන් වන්සේ විස්තර කරනවා. එතට පසුගේ කාලි ධර්ම දේශනාවලදී නොයෙක් ධර්මදේශනාවලදී අ කරමය පිළිබඳදව කොයිකොයි පැත්තරද මෙ කරකෙන්නේ කියලා අපි නොයෙක් විදිට ධර්ම දේශනා කල්ලද න ති ඒව සම්පූර්ණය මහන්න ඒ නිසා මම ඔයාලගෙන තරහගත්තිනෑ මම ධර්මී සීකරන්න උත්සාහ කරනවා ඔයාලත් තරහගන්නතුන්න. ඉදිරියට ධර්ම දේශනා සම්පූර්ණය ම හண்ட හොඳයි திருවන්සරණයි නවබත්තා